අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියද සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තරල ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා දිවි මඩලෙන් සමුගණී සියලු උපාධිධාරී භික්ෂුන් වහන්සේලාට ගුරුපත්වීම් ලබා දෙන බව අගබැති කියයි රටේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම සහාය ලබා දීමට විපක්ෂය සූදානම් විපක්ෂ නායක සජිත් ගෙන් ප්‍රකාශයක් නීතිය ඉදිරියේ සැමට සාධාරණීය ඉටු කිරීමට ජනාධිපතිවරයා කැපවන බව දිනේෂ් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ඉදිරියේදී උපාධිධාරී සියලු භික්ෂුන් වහන්සේ පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා වත්ව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් අක්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා බස්නාහිර පළාතේ ප්‍රධාන සංගනායක ධූරෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදූවේ ගුණානන්ද හිමියන්ට උපහාර දැක්වීමේ උත්සවය අද වාද්දුව කොරස්දුව පුරාණ වජිරකොත් මහ විහාරස්ථානයේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා පසුගිය කාලේ අපි දිනුවක් ගත්තා පිට මහමුදුරවරු උපාධිධාරීන් වශයෙන් ඇවිල්ලා ගෝකය සංවර්ධන නිලධාරීන් කියලා අනුයුක්ත කරලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල. අපි තීන්දුවක් ගත්තා අපේ හාමුදුරුවරුට සුදුසු. මම හිතන්නේ වඩා පාසල් ගුරුවරුන් වශයෙන් ගිහිලා දරුවන් සුමගට හැරවීම සහ උන් ලබාගෙන තියෙන විෂයන් පිළිබඳව දරුවන්ට උගන්වීම ඒ නිසා ගුරුපත් වීම වලට උන්ව මාරු කර හැරීමට පියවර ගන්න අපි කැබිනට් තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ගන්න මුල්ුණේ අපේ නායක හාමුදුරුව අපිට කිව්ව උපදේශයක්. ඒ නිසාම අපි විශේෂයෙන්ම මේ අපිට අපේ යුතුකමක් තියෙනවා. ගම් පාසල් ශක්තිමත් කරන්න දරුවන් ආගම පිළිබඳව අදහිමට අද අපිට දිනන විශාල කාර්යභාරයක් අපේ දරුවන් සුමකට යවන්න ආගමික හැඳියාව කරන්න රට වෙනුවෙන් ආදරය කරන දරු පිරිසක් ගොඩනගන්න අපේ වගකීමක් අයුතුකමක් තියෙනවා. ඉතින් අපි ඒ සඳහා අපේ වගකීම මම හිතන්නේ භික්ෂුන් වහන්සේලාට ඒ ශක්තිය තියෙනවායි කියලායි මගේ අපි විශ්වාසය. විදෙස් බලපෑම් හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා රජයට සහය දැක්වීමට විපක්ෂය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අවිස්සාවේල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. ඇමරිකා එක්සත් ජනපදයක් ඉරානයත් අතර උද්ගත වීලා තිබෙන තත්ත්වය. ලෝක සාමයට ලෝක ආර්ථිකයට බලපාන බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මේව බරපතල ප්‍රශ්න. යම්කිසි යුදමය තත්ත්වයක් ඇමරිකා එක්සත් ජනපදයක් ඉරානයක් අතර නිර්මාණය වුණොත් අපි ප්‍රාර්ථනා කරනවා එවන් දෙයක් සිදු නොවේවා කියලා. මොකද අපි හැමෝම සාමය අගය කරන පුද්ගලයෝ. අපි හැමෝටම අවශ්‍යයි සෞභාග්‍ය සම්පන්න මාතෘභූමිය. නිකමට හිතුම මේ වගේ දෙයක් සිදු වුණයි කියලා. වැරදිලා හරි. එතකොට ඉරානය දැන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා ඒ ආරක්ෂක අංශයේ ඒ ප්‍රධානියාගේ ඝාතනයට පිළිගැනීමක් හැටියට. ඇමරිකාවට සම්බන්ධ විවිධ මධ්‍යස්ථානවලට විවිධ ආයතනවලට පහර පිට පහර එල්ල කරා. අපේ රටටත් ඒ අවධානම තියෙනවා. මේ දැවැන්ත අභියෝගවලට අපි ලෑස්ති ප්‍රායෝගික විපක්ෂයක් හැටියට. සැබෑ දේශප්‍රේමී විපක්ෂයක් හැටියට. මුළු රටම එක්සේසත් කරගෙන මේ බරපතල අභියෝගයට මුහුණ දෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 53 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. 1967 වසරේ ජනවාරි මස 12 වනදා උපත ලැබූ සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයයි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසුණා. 2001 වසරේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යදුරයට පත් වූ ඒ මහතා 2011 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස තීරීපත් වුණා. 2015 එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික ආණ්ඩුව යටතේ නිවස හා ඉදිකිරීම් අමාත්‍යදුරේද ඒ මහතා කටයුතු කරනු ලැබුවා. 2019 නොවැම්බර් මස පැවති 8 වන ජනාධිපතිවරණයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඒ මහතා තරඟ කරනු ලැබුවා. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා සිය දේශපාලන දිවියේ ඉතා වැදගත් සංදිස්ථානයක් රැසක් පසු කර තිබෙනවා. දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වන සජිත් ප්‍රේමදාස මහතාගේ 53 වන ජන්මදිනයට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ උණුසුම් සුබ පැතුම්.
වේදිකාව හෙළ සිනමාව මෙන්ම පුංචි තිරෙන් කලා ශාස්ත්‍රයේ වෙනුවෙන් අනගී භවනීය මෙහෙවරක් ඉටු කළ පතාක යෝධයෙකු බඳ වූ ආචාර්ය ජයලත් මනුරත්න මහතා අද අලුයම අභාව ප්‍රාප්ත වුණා. මේලඳ විට 71 වන වියෙහි පසු වූ ඒ මහතාගේ අභාවය මුළුමහත් කලා ශාස්ත්‍රයට පිරිමැසිය නොහැකි අඩුවක්. අභාව ප්‍රාප්ත ආචාර්ය ජයලත් මනුරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 15 වනදා සිදු කිරීමට නියමිතයි. ප්‍රවීණ නාට්‍ය රචකයෙකු වේදිකා නාට්‍ය නිර්මාණ කරුවෙකු මෙන්ම ප්‍රවීණ රංග වේදිකාවක වූ ආචාර්ය ජයලත් මනුරත්න මහතා අද අභාව ප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71 වන වියේ පසු වුණා. අභාව ප්‍රාප්ත ආචාර්ය ජයලත් මනුරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ද අද දින ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක් වුණා. ඉදිරියට මේ හිස්තැන පුරවන්න කිසිම කෙනෙකුට බැරි වේ. ඔහු හැම අතින්ම දක්ෂයේ ප්‍රහසනයක් කළත් ඔහු බැලුවත් ඔහු කතා කළත් අපිට යමක් ඉගෙන ගන්න තිබුණා. පැහැදිලිවම කිව්වොත් මනෝ කියන්නේ විශාල දැනුම් පරාසයක දැනුම් ගුලාවක්. ඒ කියන්නේ ඔහු ඇවිදින පුස්තකාලයක් හා සමානයි. මතු ආත්මයක් තියෙනවා නම් මම ප්‍රාර්ථනා කරන්නේ යලිත් අපාතරම ඉපදිලා එතුමන්ට මේ මග නවත්තපු දේ තවත් ඉදිරියට අරගෙන යන්නට පුළුවන් නම් ප්‍රාර්ථනේ තමයි මම එතුමන්ට කියන්නේ. අපේ විශේෂයෙන් වේදිකා නාට්‍ය කලාවට ඉමහත් පාඩුවක් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් අපිට ආයි කවදාකවත් හම් වෙන්නේ නැහැ. ජයලත් මනෝරත්නයන්නි ඔබට නිවන්සෝ ලැබේවා. මේ දා තිබුණු ඇසුර අපි කවදාකවත් අපේ විහිළුවකටවත් අපි යමනාප වෙලා නැහැ. මනෝට හොඳ භාවයක් ලැබෙන්න කියලා නැවතින්න. ඔහු තරම් රසිකයින් පිනෝප කෙනෙක් වේදිකාව හරහා නැහැ කියලා මට හිතෙනවා. නිවන්සෝ ප්‍රාර්ථනා කරනවා අද මේ මනෝයයට. එතුම මේ කොච්චර ආදරය කරාද කියන එක වේදිකාවට. ඉස්පිරිතාලට ගිය වෙලාවෙත් කිව්වේ මචං මේක කරපන් මරු වැඩක් කියන එක. ඒ කියන්නේ ඉච්චර වචන හතරයි. මචං මේක කරපන් මරු වැඩක් කියන එක අපි උත්සාහ කරනවා. එතුමාගේ අදහස, ඒ කියන්නේ එතුමාගේ අභිප්‍රාය මල්පල ගන්වන්නට ලංකාවේ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. මේ අතර සියත ටීවී මාධ්‍ය ජාලය සමගද ඉතාම සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය ජයලත් මනෝරත්නයන් සියත රූපවාහිනියේ වැඩසටහන් කිහිපයකටම සහභාගී වුණා. ඒ අතරින් ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉමහත් ආදරයට සහ ආකර්ෂණයට පාත්‍ර වූ වැඩසටහනක් බවට පත්වන්නේ ටෙලි නාට්‍යයේ කතාව වැඩසටහනයි. ප්‍රවීණ රංගන වේදී ජයලත් මනෝරත්නයන්ගේ අභාවය සමස්ත කලා ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවක්. නීතිය ඉදිරියේ සැමට සාධාරණ ඉටු කිරීමට ජනාධිපතිවරයා කැප වී සිටින බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. බොරුණුගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ රජය පසුගිය අවුරුදු 4ම බලයට පැමිණ දවස සිට බලයෙන් ගෙදර යවන දවස සඳහා වූ කාල සීමාවම තමන්ගේ ප්‍රතිවාදී දේශපාලන සංවිධාන පුද්ගලයන්ගෙන් පළිගැනීම හා දඩයම් කිරීම පමණයි කර තිබේ. වෙන පළදායි දෙයක් රටේ සිදු නොකර දේශපාලන බලයෙන් මහජනයා පරාජයට පත්කොට ගෙදර යවුවා. දැන් එළිදරව් වෙන්නේ ඉතිහාසයේ කවදාවත් නොකරපු, කවදාවත් පාලන තන්ත්‍රයක් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන නොකරන ලද දේවල් අද එළිදරව් වෙමින් පත්වෙනවා. ඒ අධිකරණයේ පවා සැකයට භාජනය වෙන තත්ත්වයකට පරිවර්තනය වීම මා හිතන්නේ එක්සත් ජාතික පක්ෂය වගකීමෙන් තමන්ගේ වැරද්ද පිළිගත යුතුව පවතින. ඉතා පැහැදිලිව නීතිය ඉදිරියේ යුක්තිය සාධාරණ ඉෂ්ට කිරීමට සියලු දෙනාට තියෙන අයිතිය රජය ජනාධිපතිතුමා සහතික කිරීම නිසා සඳවාගත් තොරතුරු සංගවාගෙන තිබෙන මේ දේවල් එළිදරව් වීම රටේම ජනතා ආරක්ෂාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර මේ වන විට අර්බුදයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද
දැන් අපේ පක්ෂයේ තියෙන යම් යම් කරුණු කාරණා සම්බන්ධව පෞගිය මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී සාකච්ඡාවට ලක් වුණා. ලබන බ්‍රහස්පතින්දා වෙනකොට අපිට ඒ තියෙන අර්බුදය අපිට විසඳ ගන්න පුළුවන් කියන විශ්වාසය සියලු දෙනාම අතරම තියෙනවා. දැන් අපේ අර්බුදයට වඩා අපිට බලා ගන්න පුළුවන් ඉදිරියේදී තියෙන ආණ්ඩුව තුල මතුවෙන අර්බුදය. එකක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරවන්න කියලා හදපු වියත්මගේ උදවිය දැන් පාර්ලිමේන්තු ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ඒක තුල දැන් වියත්මග කට්ටිය පොදුජන එක්සත් කරුණුන නාම යෝජනා ලයිස්තුවට ඇතුළත් කරනකොට පුරුජන එක්සත් පෙරමුණේ ඉන්න උදවිය සමහර අයට එළියට යන්න වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ඉල්ලන්න පුරුජන එක්සත් පෙරමුණේ නාම යෝජනා ලැබෙයිද? දිස්ත්‍රික්කයට එක ගානෙන් ලැබෙයි. ඒක තුල දැන් ඊළඟ ගැටුමක් නිර්මාණය වෙනවා. දැන් වියත්මග සංවිධානයේ ඉන්න උදවිය උත්සාහ කරනවා ජනාධිපතිතුමාව ඒගොල්ලන්ගේ මතවාදය අරගෙන යන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම උත්සාහ කරනවා ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා වටාරොක් වෙලා ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය කල්පනා කරන්නේ කොහොමද ඒගොල්ලෝ ඊළඟ පාර්ලිමේන්තුවට එන්න පාර කපා ගන්න කායික ගිහිල්ලා දෙන්න පුළුවන් තනියෙන් තරම් කරලා එන්න පුළුවන්ද පොහොට්ටුවෙන් එන්න පුළුවන්ද කියන එක දැන් ඒගොල්ලෝ අර්බුදයකට ඉන්නවා. ස්වාධීන කොමිෂන් සභා තුළින් ජනතාවට සාධාරණයක් ඉටුවේ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පානතුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ රටේ ස්වාධීන අධිකරණ කොමිෂන් සභාව ස්වාධීන පොලිස් කොමිසම වැනි සියලු දේවල් ඇතිකරේ යහපාලන ආණ්ඩුව කෑමොර දීගෙන මේ රටේ සමස්ත ජනතාවට සාධාරණ ඉටු කරන්න. අද වෙනකොට මේ කොමිෂන් සභාවලින් සාධාරණ ඉටු වෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම තේරෙනවා. මොන තරම් ඒ ස්වාධීනයි කියන තැන්වලට දේශපාලඥින්ගේ විශේෂයෙන්ම බලපෑම් නිසා අද ඇති වෙලා තියෙන තත්ත්වය ඉතාමත්ම නරකම නරක අතට මේ රටපත් වීම. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ කොමිෂන් සභාව තුල මේ රටේ සමස්ත ජනතාවටත් මේ රටට සාධාරණ ඉටු වෙලා නැහැ. අපේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම බලයටපත් නොවුණා නම් මම හිතන්නේ මේ රටට අත්වන ඉරණම ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් වගේම මේ රටත් මේ රටේ ජනතාවත් සම්පූර්ණම විනාශයෙන් විනාශයටපත් වෙනවා. වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දඩමීමා කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. බරික්කාර් මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විතා පැහැදිලිව විපක්ෂය හැටියට කියනවා මහජන දේපොළ මංකොල්ල කාපු රාජ්‍ය මුදල් අවභාවිතා කරපු කිසියම් හෝ දේශපාලඥයෙක් හෝ නිලධාරියෙක් කවර පක්ෂයකට පාටකට ගැති වුණත් ඔහුට දඬුවම් දිය යුතුයි. දැන් ඒගොල්ල කිව්වේ දැන් මේකට දඬුවම් දෙනවා කියලානේ. අර්ජුන් මහේන්ද්‍රන් කණෙන් අල්ලගෙන ගේනවා කියලා කිව්වේ. ඉතින් කණෙන් අල්ලගෙන බැරි නම් කුදලගෙන එන්නකෝ. ඇවිල්ලා දඬුවම් දෙන්න. ඒකට ගෑවිලා ඉන්න සියලු දේශපාලඥයන්ට නඩු දාන්න, හිරේ දාන්න ඕන නම් හිරේ දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අයගේ කය විතරයි වැඩ නැහැ. මේ ඔක්කොම දඩමීමා කරගෙන 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම තමයි ඒගොල්ලන්ගේ ඉලක්කය. අපි කියන්නේ ඒක නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එතුමාට අලුත් රටක් හදන්න ඕන නම් ඒකට අපි සහයෝගය ලබා දෙන්න කැමතියි. අපි උදව් කරන්න. පොහොර නොමිලේ ලබා දෙන්න, එළවලු මිල අඩු කරන්න, රජයේ සේවකක පඩි වැඩි කරන්න, බේත් මිල අඩු කරන්න ඔක්කොටම අපි ලබා දෙනවා. කියපු දේ කරන්න අවශ්‍ය නීතිමය රාමුව හදන්න පාර්ලිමේන්තුවට අපි සහයෝගය ලබා දෙනවා. හැබැයි ඒ මුවාවෙන් විවිධ දේවල් කිය කිය නායෙන් අඬ අඬ 19 සම්මත කරපු එක අහෝසි කරලා දාන්න කිසිම සහයෝගයක් අපි ලබා දෙන්නෙත් නැ, අපි ඉඩ දෙන්නේ නැහැ. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටි. දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් කෑගල්ල මොරොන්තොට ප්‍රදේශයේ තරුණිය නටදෙනෙකුට ඊයේ රාත්‍රියේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන්තුවල ලැබූ තරුණිය නටදෙන කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ජාති අගම් බේදයකින් තොරව එකමුතුකම නංවාලීමේ අරමුණ ඇතිව යුනිලීව ආයතනය විසින් ආරම්භ කළ සන්ලයිට් මඩුතම් වියමන වැඩසටහනේ දසවන දිනය අද පසර නගරයේදී ක්‍රියාත්මක කළා. බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් ශ්‍රීපාද රක්ෂිතේ සහ කෙසල්ගමුවේ අනවසරෙන් මැණික් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට භගවන්තලාව පොලිසිය සමත් වී තිබෙනවා. සැකකරුවන් සමග මැණික් කිරීමට උපයෝගී කරගත් උපකරණ රසක් සහ සැකකරුවන් විසින් ගොඩදමා තිබූ මැණික් කෙල්ලම් සහිත 5 තොකයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේදී වාහනික ගැටේ තුවාල ලැබූ කොළදිවියෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර පණ්ඩුලගම වනජීවි සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බාර දීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ ඉතා කාර්යබහුල සහ වසරේ වැඩිම කාලයක් ශ්‍රේපද වන්දනාගරුවන් පිවිසෙන හැටන් දුම්රිය ස්ථානය කොඩුකාර හැටන් යන තේමාව යටතේ බිදසිතුවම් වලින් අලංකාරවත් කිරීමට ශ්‍රී ලංකා ආදිශිෂ්‍ය නායක නායිකා සංසදයේ ඉදිරිපත් වී තිබෙනවා. හැටන් දුම්රිය ස්ථානයට පිවිසෙන පියගැටපෙළ සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය අංකනයේ සියලුම ස්ථාන පරිසර රැකගැනීමේ තේමාව සහ සමාජයට යම් ආදර්ශමත් පණිවිඩයක් ලබා දීමේ අරමුණින් එම සංසදයේ විසින් බිදසිතුවම් නිර්මාණය කරන බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා ඉදිරි මහමැතිවරණයේදී පෙළ ගැසිය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභිතිස්ස හිමියන් පවසනවා. කොළඹ පැවති සංවාදයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මැතිවරණයක් මාස එකහමාරක් ඉස්සරහා තියාගෙන මේ බයිස්කෝප් කාර්යයන්ගේ හඬපට අහහහා ඒ විදිහෙන් සමස්ත කාලයම වැය කරමින් සියලුම මාධ්‍යවල 75%ක ප්‍රවෘත්ති කාලය ආවරණය කරමින් ගත කිරීම අපි වගේ රටකට මොනතරම් උචිතද කියන එක තව පාරක් හිතන්න වෙලා තියෙනවා. සමහරු හිතුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් කිරීම තුලින් රට මුලිමනින්ම සුරක්ෂිත වෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වුණත් හරි විදිහේ පාර්ලිමේන්තුවක් සකස් වුණේ නැත්තම් ඒ පාර්ලිමේන්තුවේ 3/2 බලය තමන්ට අවශ්‍ය කරන අරමුණ කළා රට පාලනය කරගෙන යන්න රට හසුරුවාගෙන යන්න අවශ්‍ය කරන නිවැරදි පාර්ලිමේන්තු බලයක් නැත්තම් ඔහුට වුණත් ඔහු බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න බෑ. සුළු ජාතින්ගේ කේවල් කිරීමට යටත් නොවන පාර්ලිමේන්තුවක් සකසා ගත යුතුම වෙනවා. අපි දැන් කල යුත්තේ අපි හදාගත්තු නායකයාගේ පන්නේ ඒට ගැළපෙන විදිහේ පිරිවරක් ගොඩනගාගෙන ඉදිරියට යන්නට ඔහු ශක්තිමත් කිරීමයි. ගෝඨාභය මහත්තයාට කියන්න, මහින්ද මහත්තයාට කියන්න, බැසිල් මහත්තයාට හරි මිනිසු ටිකක් ඡන්දෙට වන්න කියලා. හොඳ තෝරා ගැනීම ටිකක් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව සලසලා දෙන්න, හොඳ පිරිසකට නාම යෝජනා දෙන්න වැඩ කරන්න. එහෙම වුණොත් අන්න අපි බලාපොරොත්තු වෙන සෞභාග්‍ය දේශය 20යි 20 ඇති කරන්න පුළුවන්කම ලැබෙයි. මේක තමයි හොඳම අවස්ථාව අපට. ඒ නායකයාට ඒ නායකත්ව ගුණාංග පාවිච්චි කරලා මේ රට හරි දිශාවට මෙහෙවන්නට අපි උදව් වෙන්නට ඕනේ මේ අවස්ථාවේ. අර යන බෝලට පයින් ගහලා I also played කියලා කියන ක්‍රීඩකයෙක් නෙමෙයි අපට අවශ්‍ය වෙන්නට ඕනේ. මේ වෙලාවේ බෝලේ නවත්තලා හරි දිශාන්තයට හරි විදියට ගහන වෙනසක් ඇති කරලා මේ ට්‍රාන්ස්ෆෝමේෂන් ලීඩර් කෙනෙක් තමයි අපට ඕනේ වෙන්නේ. ඒසේ වෙනස් කරලා ගෙනියන්න පුළුවන් නායකත්වයක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ නායකත්වය ඔහුට කරගෙන යන්න නම් ඊළඟට අවශ්‍ය වෙන දේ තමයි පාර්ලිමේන්තුව. රාත්‍රී පොත් විකාශය අවසන්. තව තුනසුම් පොත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබරාත්‍රි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.